කතා කරන මේ ගත වෙන හැම තත්පරයකම ලෝකෙ වෙනස් වෙනවා. මේ වෙනස් වෙන ලෝකෙත් එක්ක ඔබටයි මටයි වෙනස් වෙන්න වෙනවා. නැත්නම් අපි එක තැන. හැබැයි වෙනස් වෙන ලෝකෙ මේ හැම ප්‍රශ්නයක් එක්කම ජීවිතේ ඉස්සරහට යද්දී ජීවිතේ බරයිද සැහැල්ලුයිද කියලා හිතෙනවා. ගොඩක් වෙලාවට බරයි වගේනේ. අපි බරයි නම් සැහැල්ලු කරගන්න උත්සාහ කරන්න. අපි ඔබට එයට උදව් කරන්න උත්සාහ කරන දවසක් අද මානව හැකියා සංවර්ධන පුහුණු උපදේශක මොහාන් පල්ලිගුරු සමගයි. අද කතාව ජයග්‍රහී දවසක් ඔබට. ජයග්‍රහී දවසක් ප්‍රාර්ථනා කරන ඔබට. ජීවිතේ බරයිද? ජීවිතයේ සැබවින් ගත්තොත් වගකීම් සහගත බර දෙයක් තමයි. ඒත් අපිට ජීවිතය සැහැල්ලු කරගෙන සතුටෙන් ගත කරන ජීවිතයක් නිර්මාණය කරගැනීමේ හැකියාව තිබෙනවා. ඒක ඉබේ නිර්මාණය වෙන්නේ නිර්මාණය කරගන්නට ඕනේ. හැබැයි පවුලක් ඇතුළේ ගත්තට පස්සේ හැමෝටම මේ බර දැනෙන්නේ නැහැ නේ ඇයි? බරට වඩා මම එකට ආසයි වගකීම කියන වචනේ පාවිච්චි කරන්නේ. අපි වැඩිහිටියෝ වුණාම පවුල් ජීවිතයක් ගත කරද්දී පුරවැසියෝ වුණාම වගකීම් සහගත වෙන්න ඕනේ. ඒ වගකීම හරියට තේරුම් අරගෙන අරගන්න නැතුව අපි ජීවිතේ සැහැල්ලුවෙන් යන්න අරින එක හොඳත් නැහැ. අර වගකීම් ඕනවට වඩා බරක් කරගෙන දුක් විඳින එකත් හොඳ නැහැ. දැන් ඔබ කිව්ව සමහර කට්ටිය මේ වගකීම තේරුම් ගන්න නැහැ කියන එකනේ. ඒකත් නුසුදුසුයි. ඒක හරියට කියනවා නම් මූදර දාලා නෞකාවක් ඔහේ යන්න දීලා බලන් ඉනවා සමානයි. ඒක අනතුරකට වෙන්නපත් වෙන්න අයාලේ යන්න තියෙන සම්භාවිතාව වැඩි. හැබැයි සාර්ථකත්වයේ කරා යන මිනිස්සු මොකද කරන්නේ? වරාය තීරණය කරලා රුවල් හබල් මනාව හසුරුවමින් නිශ්චිත ඉලක්කයක් කරා නෞකාව මෙහෙවන්නාසේ ජීවිතය නැමැති නෞකාවත් මෙහෙවනවා. ඉතින් ඒක බරක් විදිහට අරන් හොඳමදි. ඒක වගකීමක් විදිහට අරගෙන මෙහෙවන්නට ඕනේ. ඔබ කිව්වා මේ සමහර වෙලාවට සමහරු වගකීම් බරක් කරගන්නවා කියලා. ඒ කියන්නේ එහෙම වගකීම් බර වෙන වෙලාවල් තියෙනවද? ඔව් සමහරවිට අපි කියතොත් දරුවෝ බරක් කරගන්න කට්ටිය ඉන්නවා. දරුවන්ට හොඳ අනාගතයක් උරුම කරලා දෙන එක අපේ වගකීම කියලා හිතන දෙමව්පියෝ. උදාහරණයක් විදිහට ගත්තොත් බරක් වෙන දරුවෝත් ඉන්නවා. බරක් වෙන දරුවෝත් ඉන්නවා. ඒක නිසා පවුලට බරක් නොවෙන්න, රටට බරක් නොවෙන්න, ආයතනයට බරක් නොවෙන්න, දෙමව්පියන්ට බරක් නොවෙන්න දරුවෝ තීරණය කරන්න ඕනේ. දරුවන් බරක් කරගන්නේ නැතිව ඔවුන් වගකීම් උසුලන්න පුළුවන් දරුවන් බවට පරිවර්තනය කරන්න දෙමව්පියෝ දැනගන්න ඕනේ. දෙපැත්තටම මේකේ වගකීම තිබෙනවා. වගකීම් සහගත ජීවිතයක් කියන්නේ බරක්ම නෙමෙයි කියලා තමයි ඔබ කියන්නේ. ඒ කියන්නේ ජීවිතේ මේ ගත වෙන හැම තත්පරයකම ඒ සැහැල්ලුව ජීවිතය තියාගන්න පුළුවන් කියලාද? සැහැල්ලුවෙන් ජීවිතය තියාගන්න පුළුවන් වගකීම් සහගතව. ඒ කියන්නේ අපි සැහැල්ලු ජීවිත ගත කරන්න ගිහිල්ලා වගකීම් විරහිතව හැසිරෙන්න බෑ. අපි නිතරම නිදහස කියන උදාහරණ ඉදර ගත්තොත් භුක්ති විඳින්න ඕනේ වගකීම් සහගතවයි. අපි ගමු උදාහරණයක් විදියට. දෙමව්පියෝ දරුවන්ව බරක් කරගන්න අකමැති දෙමව්පියෙක් දරුවෙකුට නිදහස දෙනවා වන්නට පුළුවන්. නිදහස දුන්නට දෙමව්පියන්ට වගකීමක් තිබෙනවා දරුවා නිසි මග යන්නට. දරුවන් දෙමව්පියන් දුන් නිදහස භුක්ති විඳින්නේ ඔවුන්ට වගකීමක් තිබෙනවා ඒ නිදහස වගකීම් සහගතව භුක්ති විඳින්න. ඒ නිසා නිදහස යනු ඔබ වගකීම් විරහිතව පාවිච්චි කරන ඕන දෙයක් නෙවෙයි. මා නිතරම කියන්නේ නිදහසත් සමග වගකීම බැඳිලා තිබෙනවා. හැබැයි අපි ජීවිතයේ දරුවෝ මේ කිසිවක් බරක් කරගන්න ඕනේ නැහැ. ඒ කියන්නේ වගකීම කියලා කියන්නේ අනිවාර්ය දෙයක් නෙමෙයි. හැබැයි මානුෂ්‍යත්වය එක්කනේ එකක්. වගකීම කියන එක අනිවාර්ය දෙයක්. උදාහරණයක් විදිහට ඔබ පුරවැසියෙක් වුණාම රටට වගකීමක් තිබෙනවා, සමාජයට වගකීමක් තියෙනවා, පරිසරයට වගකීමක් තිබෙනවා. සරල උදාහරණයක් ගමු අචාර්ය. ඔබ වාහනයක් පදවනවා. ඔබට කැමති පාරක පැදගෙන යාමේ නිදහස තියෙනවා. හැබැයි වාහනය පදවද්දී ඔබ වගකීම් සහගත විය යුතුයි. ඇයි? පාරිවාහන පදවන එකම කෙනා ඔබ හෝ මම විතරක් නෙවෙයි. ඒතකොට පාරිවාහනය පදවන රිදුරු මහත්මයාට වාහනේ යන්නන්ගේ ජීවිත සම්බන්ධ වගකීම, පාරේ අනිකුත් ගමන් කරන මිනිසුන්ගේ ජීවිත සමග සම්බන්ධ වගකීම ලොකු වගකීමක්. උදාහරණයක් විදියට ඔබ රිදුරු මහත්මයෙක් නම් ඔබේ අතින් සිදුවෙන යම්කිසි වගකීම් විරහිත ක්‍රියාවකෙන් තව කෙනෙක්ගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. ඒ නැති වෙන්නේ ජීවිතය. ඔබ අධිකරණ ඉදිරියේ සමහර විට නිදහස් වෙයි. සමහරට ඔබට මොනවාරි හේතුවක් හදාගෙන ආත්ම වර්ධකාරී හැඟීමෙන් නිදහස් වෙන්න පුළුවන් වෙයි සමහර විට. අපි ගහිතමු ඒත් අර ජීවිතේ ඒ නැතුනේ තාත්තා කෙනෙක් නම් ඒ දරු පෙටවුන්ට කවදාවත් පියසෙනියස ආයිත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා සෑම සුවිල් ප්‍රවේශියෙකුටම ඒ සමාජ භූමිකා තුළ වගකීමක් තිබෙනවා. අචල උදාහරණයක් දර ගත්තොත් කසාද බඳින්න කලින් යුවලක් හිතන්න ඕනේ විවාහ ජීවිතය තුළ වගකීම් දරන මම සූදානම්ද? දරුවෝ බිහි කරන කාරියෙන් දෙමව්පියෝ හිතන්න ඕනේ දරුවන් බිහි කළේ දරුවන්
නිසිමග යවන්න ඒ සම්බන්ධ වගකීම දරන මං සූදානම්ද රටක පාලනය බාර ගැනීමේදී කවුරු හරි බාර ගන්න විද මට්ටම් වල කට්ටිය කල්පනා කරන්න ඕනේ ඒ වගකීම දරන තරම මං සූදානම්ද වගකීම හැම විටම අනිවාර්ය සාධකයක් ඒ කියන්නේ තමන්ගේ තරම දැනගෙන ඉන්න ඕනේ ඔව් ඒ වගකීම දරන්න බැරි නම් ඒක බාර නොගෙන ඉන්න ඕනේ දැන් ජීවිතේ සතුට ගැන කතා කරන්න බෑ ජීවිතේ වගකීම් ගැන කතා නොකර අපි ඉස්සලා මේකයි ඒ ගැන කතා කළේ සතුටෙන් ඉන්න අමාරුද කියලා සමහර වෙලාවට හිතෙනවා මේ ජීවිතේ මේ ගත වෙන හැම තත්ත්වයක් ඇතුළෙම අලුත් කරගන්නේ කොහොමද හුඟක් හොඳ දෙයක් ලින්දක වතුර වුණත් එකම විදිහට තිබුණොත් ඒක පල් වෙනවා ඒක පල් වලක් වෙන්න පුළුවන් ජීවිතයත් ඔහේ නිකන් තියෙන පටන් ගත්තොත් ඒක නිරස වෙනවා ඉතින් අපි නිතරම උත්සාහ කරන්නේ අචලා ජීවිතේ නැවුම් කරගන්න අලුත් කරගන්න හැබැයි මේක අලුත් කරගන්නේ කොහොමද කියන එක හුඟක් වැදගත් කාරණයක් සමහරු ඒ අලුත් බව ඇති කරගන්න කියලා නැති ප්‍රශ්න හදාගෙන ජීවිතේ තිබුණු සැනසීම නැති කරගන්න ඉතින් අලුත් වෙන්නේ කොහොමද පළවෙනි කාරණය තමයි ඔබට ජීවිතේ නැවුම් කරගන්න ඕන නම් අලුත් කරගන්න ඕනේ නම් ඔබ අත්හැරීම ප්‍රගුණ කරන්න ඕනේ අත්හරින පුරුදු වෙන්න ඕනේ උදාහරණයක් විතර ගත්තොත් ඔබ මාගත් ගැන තරහකින් ඉන්නවා නම් ඔබ මේ තරහ සිටුවිල්ල අල්ලගෙන ඉන්න තාක් කල් ඔබ අලුත් වෙන්නේ නැහැ ඔබ අතීතේ වහලෙක් වෙනවා එතකොට මම නිකමට ඔබෙන් අහනවා ඔබේ හිතවල කොච්චර මියගිය අතීතයේ පිළිබඳ නටබෝම් අල්ලගෙන බදාගෙන ඔබ දුක් විඳිනවද කියලා සමහර කෙනෙක් ඔබට කියපු වචනයක් ගැන සමහර කෙනෙක් ඔබේ සිද්දෝපු සිත ගැන සමහර කෙනෙක් ඉටුණු කරපු පොරොන්දුව ගැන සමහර කෙනෙක් ඔබව රෝට්ටොප් එක ගැන සමහර කෙනෙක්ට ඔබ සුබෝදෑසනක් වන් එයා ගුඩ් මෝර්නින් නොකියපු එක ගැන සමහර කෙනෙක් ඔබෙන් යමක් අහන්න නැතුව එයා හිතුවක්කාර විදිහට ඒක කරපු එක ගැන ඔබ සෑහෙන දේවල් අතීතයේ අල්ලගෙන ඉන්නවා ඔබ අතීතයේ සිරකරුවෙක් වෙච්ච තාක් කල් ඔබ අනාගතේ නිර්මාණකරුවා වෙන්නේ නැහැ ඔබට අලුත් වෙන්න ඕන ප්‍රථමයෙන් ඔබ අතීතයේ සමහර දේ අමතක කරලා සමාව දෙන්න පටන් ගත යුතුයි ඔබ එහෙම කියද්දි එක පෙළට මතක් වෙනවා වෙන්න පුළුවන් වැඩියෙන් තියෙන ඒ වගේ වනේ කියන්නේ දුක හිතෙනවා තමයි වැඩියෙන් තියෙන්නේ නේ තියාගෙන ඉන්නේ මිනිස්සුන්ට සතුටු දැනෙන දේවල් මතක හිටිනවට වඩා මනෝවිද්‍යානුකූලවම ගත්තම දුක් හිතෙන දේවල් මතක හිටිනව වැඩි. ඒකට දුක හිතෙන ගීත එහෙම වැඩි වෙන්නේ විරහ. රැට නිකන් අහන්නකො සමහර නාලික මලගෙවල් වගේ. නාට්‍යත් එහෙම. නාට්‍යත් එහෙම. අඬා ඩොඩා ගත්ත ගමම්මයි. ඒ අලුත් ප්‍රශ්න මොනවද කියලා දැනගන්න පුළුවන්. ඕ ඒකේ කියන්නේ මේ මිනිස්සු දුකත් සමහරු විඳිනවනේ. දුක විඳිනවා. හැබැයි දුක විඳින්න විඳින්න වෙන්නේ අපි වලක් ඇතුළට යනෝ වගේ වලහරහර ගැඹුරට යනවා. ඔබ අතීතේ දුක සිටිච්ච දේවල් වලින් පාඩමක් ඉගෙනගෙන අනාගතයට ගමන් කරන්න ඕනේ. අතීතේ සිරකරුවෙක් වෙලා ඉන්න තාක්කල් ඔබට අනාගතේ නෙමුම් කරු වෙන්න බෑ. ජීවිතය අලුත් කරගන්න කාලයක් තියෙනවද? වයසක් තියෙනවද? සෑම මොහොතකම මිනිස්සු අලුත් වෙන්න තීරණය කරන්න ඕනේ. හැම මොනස් මොහොතකම මිනිස්සු වර්තමානයේ මේ මොහොතේ ජීවත් වෙන්න ඕනේ. ඔකට විශේෂ කාලයක් කියලා නැහැ. කාලෙන් කාලට අපිට ජීවිතේ විවිධ අවදීන් වලට මුහුණ දෙන්න පුළුවන්. ඒතර ඒවා අලුත් අවදී. උදාහරණ දෙන්න ළමා කාලය අවසන් වුණාම අලුත් අවදියකට අපි ප්‍රවිෂ්ට වෙනවා තරුණ අවදිය. තරුණ වියදිය විය අවසන් කරනකොට අපි එනවා වැඩිමහලු වියට. එහෙනම් වියවල් පහ වෙනවා. හැබැයි ඔබගේ ප්‍රශ්නේ මේ ජීවිතේ අලුත් කරගන්නේ කොහොමද කියන එකනේ. ඒතර ඒකට කාලයක් තියෙද? තැනක් තියෙද? ස්ත්‍රී පුරුෂ වෙනසක් තිබේද? එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. අපිට ඕනම මොහොතක සතුටින් ඉන්න තීරණය කරන්න පුළුවන්. අලුත් වෙනවා කියලා සතුටින් ඉන්නවා කියන්නේ? අලුත් වෙන්න උත්සාහ කරන්නේ අපි. සතුටින් ඉන්න. නේ? අපි අලුත් වෙන්න ඕනේ. නේ අපි අලුත් වෙන්න උත්සාහ කරන්නේ තියෙන දේ ගැන අපි සෑහීමකටපත් වෙන්නේ නැති නිසානේ. වෙනස් වෙන්න. වෙනස් වෙන්න. ඒ කියන්නේ තියෙන දේ ගැන සෑහීමකටපත් වෙන කට්ටිය අලුත් වෙන්න උත්සාහ කරන්නේ නැහැ. ඒකට අපි කියනවා කම්ෆර්ට් සෝන් කියලා. සුවක් පහසු කළා අපි ඉන්නවා. එතන අපි අලුත් වෙන්න ඕනයි කියලා හිතන එකේ අදහසෙම අර්ථය තමයි පවතින දේ ගැන මම සෑහීමකටපත් වෙන්නේ නැහැ කියන එක. අලුත් වෙන්න ඕනේ. ඒක හොඳ පැත්තට වෙන්න ඕනේ. ඒක හොඳ පැත්තට උනාම තමයි අපි කියන මේ සතුට සැනසීම දැනෙන්නේ. හැබැයි ඒකේ වැදගත් දෙයක් තේරුම් ගන්න ඕනේ. සමහරු සතුට හොයාගන්න අලුත් දේවල් කරන්න ගියලා සැනසීම නැති කරගන්නවා. උදාහරණයක්. උදාහරණයක්. යා අපි කියමු ටිකක් කවදාවත් මත්වතුර පාවිච්චි කරන්නේ නැති තරුණයෙක් ඉන්නවා. යාළුවෝත් එක්ක උස්සේක හමු වෙච්ච වෙලාවකදී කියනවා මොනවද චුට්ටක් ගන්නකො. එතකොට මේ තරුණයා ගත්තේ නැහැ. ඉතින් දැන් මෙයා අලුත් වෙන්න හිතාගෙන යාළුවෝත් එක්ක මොඩ් වෙන්න හිතාගෙන සමාජයට මේකට සිද්ධ වෙන අබ්බැහිවීමේ ප්‍රතිඵලය එයාගේ අර තිබුණු ලස්සන ජීවිතය සතුට නැති වෙලා එයාට සතුටු වෙන්න ගිහලා සැනසීම නැති කරගන්න එක වෙන්න පුළුවන්. සරල උදාහරණයක්.
अभी हितम හොඳ පෞල් ජීවිතයක් ගත කරන සමියෙක් හෝ බිරිඳක් නිකමට හිතනවා මේ නැති සතුටක් මට ඇය ගාව තිබෙනවා කියලා වෙන කෙනෙක් එක්ක සබඳතාවයක් ගොඩනගා ගන්නවා සතුට හොයාගෙන ඒ සබඳතාවය ගොඩනගා ගැනීමේ ප්‍රතිඵලය තිබුණු සැනසීම නැති වෙන එක වෙන්න පුළුවන් අතරම සැනසීම නැති වෙනෝනේ දැන් හැමදෙසෙම බයෙන් ඉන්න ඕනේ මාටුයි කියලා සැනසීම නැති කරගන්න එතකොට මේ අලුත් වීම හෝ සතුට සොයනවා කියන එක පරිසමෙන් කරන්න ඕන වැඩක් මොකද සමහර දේවල් කරන්න ගියාම සැනසීම නැති වෙනවා ඇත්තටම ඇත්තට අපි ජීවිතේ හොයන්න ඕනේ සතුට නෙවෙයි සැනසීම සැනසීම එයන රැට නිදහසේ නිදා ගන්න පුළුවන් හොඳට නිින්ද යන්න නිදා ගන්න ගියාම සැනසීම නැත්තම් අපි සතුටු වෙන්න කරපු දේවල් වලින් වැඩක් නැහැ ඒ නිසා මේ වැඩසටහන අරබන ඔබටත් මට කියන්න ඕනේ වැදගත් පණිවිඩයක් තියෙනවා සතුටු වෙන්න ගියලා සැනසීම නැති කරගන්න එපා දැන් ඔබට එක එකව මතක් වෙනවා අපි මේ කතා කරတဲ့ දේවල් එක්ක දැන් සාමාන්‍යයෙන් ඉර පායනවා හවසට හඳ පායනවා ඔක ස්වභාව ධර්මයෙන් සාමාන්‍ය සිද්ධ වෙන දෙයක් දැන් අපි මොනවා උත්සාහ කරත් නැතත් හෙට උදේ එළියනවා අය රෑ වෙනවා ඉතින් ජීවිතේ සාමාන්‍යයෙන් ගලාගෙන යනවානේ මේ අලුත් වෙනවා කියන එක හැබැයි අනිත් පැයට බලපෑම් කරනවා ගෙදර ඉන්න අයට කාර්යාලයට අහල පහල අයට මේ සාමාන්‍ය ජීවිතේ ඔහේ අතෑරලා ඉන්න තු අලුත් වෙන එක ඔච්චර වටිනවද දැන් අපි ඇත්තට මෙහෙම අලුත් වෙමු කියලා කිව්වට අජලා හුඟක් අය අලුත් වෙන්නේ නැහැ. මනෝවිද්‍යානුකූලව කියනවා මිනිසෙක් අද දවසේ හිතන සිතිවිලි වලේ 90%ක්ම ඊයේ හිතපු දේවල්මයි. ඒකම අරයන්. ඒකම තමයි අරයන්. මිනිස්සු හැමෝම අලුත් අනාගතයකට කැමති. හැබැයි මිනිස්සු අලුත් වෙන්න අකමැති. කොහොමද හදලා දෙන්න ඕන කියලාද කියන්නේ ඒක? ඒක ඒක මෙහෙම මිනිස්සු කියන සත්ව විශේෂය තරමක් අලසු జాතිය. එයාලා ජීවත් වෙන්නේ පුරුදු විදියට. ඒ කියන්නේ මිනිස්සු කියන්නේ සයිකෝ මේ සමාජ විද්‍යාවට අනුව ගත්තම් පුරුදු ගොඩක්. ඒ පුරුදු ටිකත් එක්ක තමයි ජීවත් වෙන්නේ. ඔබ වැඩට එන පාරක් ඇතිනේ. ඔබ නිකමට ගණන් හදලා බලන්න ඔබ හැමදාම එන්නේ ඒ පාරේ තමයි. ඔබ හරි කලාතුරකින් තමයි ඒක වෙනස් කරොත් වෙනස් කරන්නේ අර පාරේ මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත්. ඒත් බයයි. ඒත් බයයි. ඒත් බයයි අර හුරු පාරේ ඉන්න තමයි අපි කැමති. දන්නේක විශ්වාස නොදන්නේක ප්‍රයත්න බයයි. අවිශ්වාසයි සැකයි බයයි මේ සාධක නිසා මිනිස්සු අලුත් දේවල් කරන්නේ නැහැ. හරි අඩු පිටසක් තමයි ලෝකෙ අලුත් දේවල් කරන්නේ. ඔකට ලංකාවේ කීම ලොකුත් තියෙනවා. නොදන්න දේවතාවට වඩා දන්න යකා හොඳයි කියලා. ඒ කියන්නේ මොකක්ද? දන්න යකා එක ජීවත් වීම මිනිසුන්ට පහසුයි. නොදන්න දේවතාව ගාවට යනවට වඩා ඒ කියන්නේ දේවතාවගෙන් සංකේතවත් කරන ඊට වඩා හොඳ ජීවිතයක් යකාගෙන් සංකේතවත් කරන්නේ මේ අමාරු ජීවිතය හැබැයි අර දේවතාවට වඩා දන්න යකා හොඳයි කියලා හිතනවා ඒ නිසා අපි මේ අලුත් වීම ගැන කතා කරාට අපි අලුත් වෙන්නේ හරි අඩුවේ මම නිකමට ඔබේ ගෙදර අහනවා ඔබේ ඇඳ තියෙනනේ නිදියන කොච්චර කාලෙකින් විතර ඇඳ තියෙන පැත්ත වෙනස් කරාද එහෙම බෑනේ දැන් අර ඔළුව දාන පැත්තක් කකුල දාන පැත්තක් එහෙම නේද දැන් අපි ගල්ගුවහවල එහෙම නිදා ගන්න කාලේ අච්චලා දැන් මිනිස්සු මුල් කාලේ ගල්ගුවහවල නේද තියෙන්නේ. පැත්තේ හැබලා නිදිය ගත්තත් දන්නේ නැහැ නේ. ගෙස්ට් හවුස් එකට ගිහිල්ලා වනෝර කැපි. හොටෙල් එකට ගිහ නැවත ඉදීම වහන්නේ නැහැ. තිබුණ ඇඳ තියෙන පැත්තකට එපා නිදියන්නේ. ඇඳ තියෙන පැත්තකට එපා නිදියන්නේ. ඔබ හරියටම හරි. ඉතින් සමහරව ඔහොම එක එක පැත්තේ හිටලා හැමදාම එකම පැත්තට තියාගෙන ඉන්නවා. මන්නේ එකමඩ කියනවාද? ඔය ඇඳ තියෙන පැත්ත වෙනස් කළා. දොර ජනෙල් රෙදි ටික ගලවලා හොදලා. අලුත් ෂීට් එකක් දාලා. කොට්ටේ අවුවට දාලා හොඳට රජ් කරලා අලුත් කොට්ටු උරයක් දාලා ගෙදර මේසෙ උඩින් ලස්සන සාභාවික මල් පොකුරක් තියලා එක දවසක් නිදිගෙන බලන්නකො කොච්චර අලුත්ද කියලා. ඒ කියන්නේ අලුත් වෙන්න ලොකු සහයක් කරන්න ඕනේ ගොඩක් සල්ලි විඳන් වෙන්නේ නැහැ. චූටි 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 දේවල් වලින් පුළුවන්. චූටි දේවල් වලින්. පොඩි දේවල් වලින්. ඔබ වෙනදා තනි තනියම නම් ගෙදර ආහාර ටික ගත්තේ අද රාත්‍රියට නිකමට කැම ටික කද්දි කට්ටියත් එකකට මේසෙට බෙදලා වාඩි වෙලා කතා කරගෙන කන්නකො ජංගම කුර දුරකටන ටික පැත්තක තියලා අලුත් වීමක් නේ අපි අලුත් වෙන්න ගොඩාක් මුදල් වියදම් කරන සමහර විට හැබැයි ඒ අලුත් වීම සැබෑ අලුත් වීමක් නොවෙන්න පුළුවන් අලුත් වෙන්න ඕනේ ඉස්සෙල්ලම අචලා අපි ඇතුළත ඉන්න අපි සිතුවිලි අලුත් වෙන්න ඕනේ ඒ සිතුවිලි අපි පරණ සිතුවිලිව තියාගෙන බැහැරින් අලුත් වෙන්න හදන එක මුලාවක් අපි ඇතුළතින් අලුත් වෙලා බැහැරත් පොඩි 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 වෙනස්කම් ටිකක් අපිට කරගන්න පුළුවන් නම් ඒ වෙනස තුල අපිට සතුට අර වෙනස් හැඟීම දැනෙන පටන් ගන්නවා ඒකට එච්චර මුදල් වියදම් කරන්න ඕනේ නැහැ ඔබම කණින් කෝනේ පුරුද්දර ජීවත් වෙන්න කියලා ගොඩක් අය දැන් ගෙයක් ඇතුළේ හැම ඉන්න අය එහෙම පුරුද්දර ජීවත් වෙනවා නම් ගොඩක් නේ ඒ කියන්නේ ගොඩක් පිරිස වැඩි මට විතරක් අලුත් වෙන්න අදහස තිබ්බට බෑනේ මේ අලුත් වෙන අදහස අනිතර බෝ කරන්නේ කොහොමද ඔබ පටන් ගන්න
අගය කරන්න නැත්නම් සහයෝගය දෙන්න නැත්නම් ඉතින් අපි අපේ ජීවිත අනුන් මත සම්පූර්ණයෙන්ම නතර කරලා දාන්න ඕනද කියලා ඔබ යමක් කළාන්න හදද්දී අන් අය විවේචනය කරනවා යයි ඔබට හිතුණොත් ඔබ ඒක නොකර ඉන්නවද ඔබ කරන සියලු දේ ඔබ කරන්න ඕන අනිත් අය අගය කරනවා නම් විතරද ඒක ලෝකේ සාර්ථක වෙච්ච මිනිස්සු කරපු සියලු දේවල් කරේ අනිත් අයගේ ඇඟුම් දිහා බලාගෙනද අනිතයි විවේචනය කරපු නිසා වෙන ඕන් කරන්න ගියපෝ දේවල් නොකර සිටියද අපිට යම් කිසි ගමනක් යන්න ඕනේ නම් අපි ඒ ගමන තීරණය කරලා අන් අය අගේ කරත් නොකරත් ඒ ගමන අපි යන්න ඕනේ අනුන් ගැන සියල්ල සිත සිතා මේවා කරන්න ගියොත් කරන්න බෑ මහත්මා ගාන්ධිතුමා කියන්නේ වෙනස ඔබතුලින් පටන් ගන්න වෙනස ඔබට වෙනස් වෙන්න ඕන නම් ඒක ඔබෙන් පටන් ගන්න බිල් ගේට්ස් යුනිවර්සිටි එකට ඇතුල් වෙලා ඔහුට තේරෙනවා මට ඕන මාර්ගය මේක නෙවෙයි. ඉතින් ඒක එලියට ඒකෙන් එලියට යන්න හදනකොට ඔහුගේ මහාචාර්යවරයා අහනවා නිකන් අපේ භාෂාවෙන් කොතින් පිස්සුදම නුසෙව. හැබැයි ඔහු එලියට ගියා. එතකොට බිල් ගේට්ස්ගේ ආචාර්යවරු කැමති වුණාද එලියට යනවට? නෑ. දෙමෝපියෝ කැමති වෙන්නේ නැද්ද? මං හිතන්නේ නෑ නෑ. හැබැයි බිල් ගේට්ස් සමුත් ඕන ගමන ගිහලා ලෝකේ මහා කෝටිපතියෙක් වෙනවා. ඒ නිසා ඔබ අලුත් වෙන්න ඕනේ නම් ඒක අනිත් අය කැමති දකමැතිද කියලා හිත හිතා ඉඳලා හරියන්නේ නෑ. ඔබ අලුත් වෙන්න. ඔබ වෙනස් වෙන්න. අනිත් අය කලක් යනකොට ඔබේ ක්‍රමය හරිනම් අනුගත වෙන්න. අනුගත වෙන්න. අර ඔබම කියවනේ පුරුදු දිගට අරගෙන යනවා කියලා. පුරුදු බෝ කරනවා අපි සමහර වෙලාවට විශේෂයෙන් දරුවන්ට එහෙම. අර අපි හැදිච්ච විදිහටම යාළ හැදෙන්න ඕනේ. ඒක හානියක් සමහර වෙලාවට නේ. ඔව් දැන් අපි පිළිගන්න ඕන කාරණයක් තමයි පරම්පරාවෙන් පරම්පරාවට වෙනස් කියන එක. පළමු පරම්පරාවේ ඊළඟ පරම්පරාවේ මේ විදියම නම් ලෝක ඉස්සරහට යන්නේ නැහැ නේ. එතකොට හැබැයි ඔකට අපි කියන අතීත කාමය කියලා. අපි නිතරම හිතන්නේ අතීතයේ හොඳයි නේ. දැන් ඉන්නේ උන් නරකයි. හැමදාම කියනවා. හැමදාම කියනවා. හැමෝමත් කියනවා. තව ඉස්සරහටත් මේක කියනවා. හැබැයි අපි පිළිගන්න ඕන දේ තමයි ලෝකේ වෙනස් වෙලා. ඒ අතීතේ නෙමෙයි මේ තියෙන්නේ. උදාහරණ දෙයක් ගත්තොත් මගේ පුංචි කාලේ දැන් ජංගම දුරකථනය ටෙලිවිෂන්ය මෙච්චර ජංගම දුරකථනයත් එම නැහැ ටෙලිවිෂන්ය මෙච්චර ප්‍රසිද්ධ නැහැ. දැන් මගේ වයස ආදාන යන්නේපා. නැහැ. चैनल किया कर पे होना था। मैं पढ़ी काले तीव्र ने यार ब्लैक एंड टीवी। ब्लैक एंड व्हाइट टेक। एक आज गमटा में अपने गमटे में तुमने टेलीविजन देखा है। अरे पढ़ पेट्टी है वाकी। आना हरी। अपने इधर आते बिल्ला दिया। बिल्ला दिया। पैदल में लागे ना मैं रैट वैट सराहना हानो गमे इकट्ठे वाले गमटा में देखा है। दें पढ़ी होंगी पता नहीं कुछ ऐंदे एक अपने जंग मुद्रा का तने ඉස්රායිම් පේන්නේ ටෙලිවිෂන් එක. ටැබ් එක ඔලැප් එක ඔක්කොම. ටැබ් එක ලැප් එක ඔක්කොම. ලෝකයේත් එක සම්බන්ධතාව අපිට ගමේවල් සම්බන්ධතාවක් නැහැ. නැහැ. ඒ නිසා දැන් අපි කියනවා නම් මේ පොඩියුම් ඉස්සර වගේ නෙවෙයි කියලා. ඒක ඇත්තනේ එහෙම වෙන්න එපායි. ඉතින් ඒකට අපි කලබල වෙලා හරියන්නේ නැහැ. මොකද අපේ යුගයයි මේ යුගයයි දෙකයි. ඒක අදහස මේක වැරදි කියන එක නෙවෙයි. මේක තේරුම් අරගෙන අපි මේක ජීවත් වෙන්න ඕනේ. ඉතින් අපි දන්නේ නැහැ නේද? ගොඩක් අය වෙලා තියෙන ඕකනේ. ඒ අලුත් වෙන තාක්ෂණෙත් එක්ක ඉස්සරහට ගිහිල්ලා නැහැ. අරගොඩ මොකද කරන්නේ කියලා දන්නේ නැහැ. ඒ නිසා කියන කතාවක් වෙන්නත් පුළුවන් නේ. ඔව් අපි නිතරම අපි නොදන්න දේ ගැන අපි බයයි. අපි නොදන්නවා නම් අපි බයයි. ඒතර අපි හිතනවා අපි නොදන්න දේ අනිත් එකකට කරන්න ඕනේ නැහැ කියලා. දැන් මන්නම් කියන්නේ දරුවෝ තාක්ෂණයත් එක්ක ජීවත් වෙන්න ඕනි. ඒක අපි ඉගෙන ගන්න ඕනේ නැහැ. දෙමෝපියෝ. ඉගෙන නොගත්තට කමක් නැහැ. හැබැයි ඒ දරුවා තාක්ෂණයේ අවබෝධිත නොකරන දරුවෙක් තුල තිබෙන්න ඕන විනය හදන එක දෙමෝපියන්ට කරන්න පුළුවන්. ඒක වෙනස් වෙලා නැහැ. ඒක අතීතයටත් වර්තමානයටත් අනාගතයටත් අදාළයි. මොකද දරුවගේ විනය හදන එක. විනය තියෙන දරුවා වාහනේ පදවයි ප්‍රශ්නයක් නැතුව දුරකථනයත් හසුරුවයි ප්‍රශ්නයක් නැතුව අන්තර්ජාලයට ඇයි ප්‍රශ්නයක් නැතුව සමාජයේ තියෙන ඒ නිසා දෙමෝපියන්ගේ වගකීම විදිහට මම කියන්නේ නැහැ දරුවා ඉගෙන ගන්න සියල්ල අම තාත්ති ඉගෙන ගන්න ඕන කියලා කරන්නත් බෑ ඒ ඕන උපකරණයක් විනයක් ඇතුව පරිහරණය කරන්න පුළුවන් ක්වොලිටි ගුණවත් විනයක් ඇති දරුවා හදන එක තමයි අම්මගේ තාත්තගේ හා සමාජයේ වගකීම හා පාසලේ ඒකාකාරී නවන ජීවිතයක් වෙනුවෙන් වෙනස් වෙන අලුත් වෙන ඒ කොහොමද ඒක කරන්න කියන එක නේ අපි කතා කරන්නේ දැන් රස්සාවට අනේක කොහොමවත් කරන්න වෙනවා එක්ක දවස් පහක එක්ක ඩීට් එක සෙනසුරාදා හරි ඉරිදා හරි ඔහොම යන්න වෙනවා ඒ තියෙන පරිසරෙත් එක්ක ඒ ඒකාකාරී බව එනවා දැන් ඔය කියන වෙනස අලුත් බව එතනට අරන් යන්න කොහොමද ඔව් දැන් අපි ඉස්සෙල් කියපු තැනින්ම ආපහු ගත්තොත් අපි මේ කිව්වට මිනිස්සු නැගිටින වෙලාවට නැගිටිනවා කන වෙලාවට කනවා පුරුද්දට වගේ අඳ ගන්නවා පුරුද්දට වගේ වැඩට එනවා පුරුද්දට වගේ වැඩ කරනවා හරි කරුණ යෝජනා කීපයක් කරන්න කැමති ඔබට වෙනස් වෙන්න ඕනේ නම් 1 අතීතයේ සමහර දේවල් අත්හරින පටන් ගන්න 2 අනාගතයට අලුත් අරමුණක් හදා ගන්න අරමුණු අලුත් අරමුණක් හදා ගන්න අලුත් පොතපත කියවන්න නව සබඳතා ගොඩනගා ගන්න
අලුත් දේවල් වලට සවන් දෙන්න. ඔබ ටික ටික ඔබේ ජීවිතේ අලුත් දේවල් කරන්න පටන් ගන්න. ඒ අලුත් දේවල් කිරීම තුලින් තමයි ඔබට අලුත් අත්දැකීම් හා අලුත් මානයන් කරා යන්න පුළුවන් වෙන්නේ. අඩුම ගානේ ඔබේ ජීවිතේට අලුත් ඉලක්කයක් හදාගෙන ඊළඟ අවුරුදු 3ට මොකද මන් කරන්න කියලා. ඒ තුලින් ඔබට අලුත් වෙන්න පුළුවන්. ජීවිතේ ලැබෙන දේවල් බාරගෙන මේක මගේ ලැබීම කියලා බලාගෙන ඉන්න පටන් ගන්න එපා. ජීවිතේ දේවල් හදාගෙන ඒවා හඹා යන මිනිස්සෙක් බවට පරිවර්තනය වෙන්න. කෙටි උත්තරයක් දෙන්නකෝ ජීවිතේ සමහරව රිපීට් වෙනවානේ. සමහරව ඔව්. සමහරව රිපීට් වෙනවා. හැබැයි අර මං කිව්ව අලුත් ඉලක්ක සකසා ගැනීම හරහා ඒ සමහර දේවල් අලුත් විදිහකින් දැකීමේ හැකියාව අපිට ඉතිර ගන්න පුළුවන්. ප්‍රශ්නය රිපීට් කරන්න හදන්න. අර අපි කලින් කතා කරපු දේ උදේ ඉඳලා රෑ වෙනකන් දකින්නේ අඬන කතානම්. ඇහෙන්නේ දුක හිතෙන කතානම්. අපි ළඟ ඉන්න කෙනා කරන්නෙම තව කෙනෙකු විවේචනය කරන එක නම් අපිට ජීවිතය අලුත් කර ගන්න පුළුවන්ද? අර මේ ටෙලිවිෂන් එකත් එක්ක අච්චලා දීලා තිනුනේ රිමෝට් කන්ට්‍රෝල් කියලා එකක්. ඒක දීලා තිනේ ඒකට තමයි. සමහර මිනිසුන්ටත් ඒක පාවිච්චි කරන්න පුළුවන් හොඳයි. ඔව්. මිනිසුන්ට පාවිච්චි කරන විදිහ මම වෙනම කියන්නම්. මියුට් කරන්න පුළුවන් නේද? මියුට්. දැන් දුර අර ටෙලිවිෂන් එකේ තමයි. ඕක හදද්දි අරක දීලා තිනේ ඒකට. ඒක තියෙන බටන්ස් කීපයක් පාලනය කරන්නේ මාරු කරන්න පුළුවන්. බැරිම නම් උඩ එකවන්න පුළුවන්. රතු පාටේ. රතු පාටේ. ඒක තියෙන ඒකට. අරකදි කරන්න තියෙන්නේ ඒ විවේචනය කරගෙන ඉන්න මිනිසුන්ගේ හඩ ඔබට ඇහෙන ඔබේ අහන් හිටියොත් නේ. හැබැයි ආශ්‍රය කරනම සමහරව ඒ වගේ බලන්නෙත් අර වගේ කතා. ඔව්. මම කියන්නේ සමහර දුකට හරි ආසයි කියන්නේ. ඒ සමහරව හරි ආසේ විවේචනයත් එක්ක එකතු වෙලා තමනුත් විවේචනය කරලා ඒක එහෙම තමයි කියලා මම ඔකට කියන්නේ අසාර්ථකත්වය සාධාරණීකරණය කරනවා කියලා. මිනිස්සු හරි ආසයි ඒකට. සමාන කතා හොයන. කතා හොයන. ඒ කියන්නේ දැන් තමුන්ට කරදරයක් වුණාම එයා හරි ආසයි ඒ වගේම අමාරු වෙච්ච එවුන් ටිකගේ කතා ටිකක් අහලා මේ මට විතරක් නෙවෙයි යාළටත් එහෙමයි කියලා ඒක සාධාරණීකරණය කරගන්නවා. ඒක ප්‍රශ්නයක් නෑනේ මට විතරක් නෙවෙයි සාමාන්‍යයි. හැබැයි ලෝකේ සාර්ථකත්වය කරා යන මිනිස්සු වට සවන් දෙන්නේ නෑ. එයාලා අලුත් අපිට කියන්නේ ජීවිතය අලුත් කරන්න ඔබ කිව්වා කාලයක් නැහැ දවසක් නැහැ වෙලාවක් නැහැ තැනක් නැහැ කියලා. මේ බලන් ඉන්න ඔබට අපි කියන්න හදන්නේ දැන් ඉඳලා ජීවිතය අලුත් කරගන්න. අපි කිය මොනවද කරන්න? ඔව් අපි අර කීපු කරුණ ටික ආයෙත් නිකන් කරුණු විදිහට කියතොත් අඩු ගාණ ඉස්සෙල්ලා මේක ඔබ තුලින් ඔබ අලුත් දේවල් හිතන්න පටන් ගන්න. සිතුවිලි අලුත් කරගන්න මුලින්. දෙක ඔබ පොඩ්ඩක් නිකන් කොණ්ඩේ පීරන විදිහ අඳින විදිහ ඒ ටික ඊළඟට වෙනස් කරගන්න බලන්න. ඔබ පාඩම් කරන දරුවෙක් නම් පොත් මේසයක් තියෙනවා නම් කාර්යාලයේ මේසයක් තියෙනවා නම් චුට්ටක් ඒක අරේන්ජ් කරලා තියෙන විදිය වෙනස් කරන්න. ඔබේ කාමරයේ ඇතුලේ තියෙන ඇඳ තියෙන විදිය, පුටුව තියෙන විදිය, මේසේ තියෙන විදිය නිකමට අදරයට වෙනස් කරන්න. අවසාන වශයෙන් ඔබේ ජීවිතේට අලුත් ඉලක්කයක් හදාගෙන අලුත් ගමනක් යන පටන් ගන්න. ඔබ ජීවත් වෙනවා කියලා ඔබට දැනෙන පටන් ගන්න. ප්‍රබෝධයෙන් ඉන්න කියලා කියන්නේ. ප්‍රබෝධයෙන් ඉඳලා නැදි ප්‍රබෝධයෙන් වැඩ කරන්න. අනිත්‍ය උදව් කරලා නැත. उदौ අන්තක ඇසෙයි චන්නයි විතරයි ආවේ සුද්දෝදරතුමා කිව්වේ එපා යසෝදරා දේවිය කිව්වේ එපා එනේ රාහුල කුමාරයා අහුවණ කැමති වෙයිද ඒ කියන්නේ මේ සාර්ථකත්වයට යන ගමන සියලු දෙනාව කැමති කරගෙන යන්න පුළුවන් ගමනක් නෙවෙයි ඔබ කරන දේ හරිනම් ඒක ඔබේ සංස්කෘතියට පටහැනි නැත්තම් ඒක ඔබේ හෘද සාක්ෂියට විරුද්ධ නැත්තම් ඔබ ගමන යන්න පටන් ගන්න එක තමයි කරන්න ඕනේ ඒ විතර ඔබ ප්‍රථමයෙන්ම හැර ගියාය ඉසලා නිහඬ වෙනවා දෙවෙනි ඔබ දිහා බලන් ඉන්නවා තුන්වෙනි ඔබ ගාවට එලා කියනවා ඔයා කරපු දේ හරි කියලා අගේ කර අගේ කර වැළඳ ගන්න එතකන් යන්න ඕනේ ඔබේ ජීවිතය අලුත් කරන වගකීම තියෙන ඔබේ අතේ ජීවිතය කියන්නේ වගකීමක් හැබැයි ඒ ඇතුලේ සතුටින් ඉන්න අලුත් වෙන වගකීම තියෙන ඔබේ අතේ ඒ වගකීම අතාරින්න එපා අපේ